අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. වෝහාරික විගණන වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට යොමු කරන ලෙස කතානායක ලිපියක් මගින් මහ බැංකු අධිපතිවරයාට දැනුම් දෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ හඬපට මෙතෙක් සභාගත කර නැහැ කතානායකවරයා කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. මහබැංකු බැඳුම් කර සම්බන්ධ වෝහාරික විගණන වාර්තා අසම්පූර්ණ බව කතානායක කරු ජයසූරිය මහතා මහබැංකු අධිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා. ඇමුණුම් හා ප්‍රදර්ශක නොමැතිව මහබැංකු බැඳුම් කර සම්බන්ධ වෝහාරික විගණන වාර්තා පහ අසම්පූර්ණ බවයි කතානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයා හරහා ඊයේ දින ලිපියක් යොමු කරමින් මහබැංකු අධිපතිවරයාට දැනුම් දී ඇත්තේ. භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයට අනුකූලව මහබැංකු විසින් සිදුකරන ලද වෝහාරික විගණනයෙන් අනාවරණය වූ කරුණු මෙම වාර්තාවලට ඇතුළත් වනවා. අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක නොමැතිව විගණන වාර්තා සම්පූර්ණ නොවන බවට රජී හා විපක්ෂයේ සාමාජිකින්ද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ බවයි කතානායකවරයා විසින් නිකුත් කර නිවේදනයේ දැක්වෙන්නේ. වැඩ තහනමකට ලක්ව සිටින විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්තරංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් විශේෂිත කමිටුවක් පත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ වැඩබලන පොලිස්පති විසින් අදාළ විශේෂිත කමිටුව පත් කර ඇති බවයි. වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපති දප්පුලත ලිවේරා මහතා ඊයේ දින කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබා දුන්නා. ඒ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් සිදු කළ දුරකථන සංවාදයන්ට අදාළවයි. ඒ අනුව මෙම විමර්ශනයට අදාළව උරුත පිටපත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් විශේෂිත කමිටුවක් පත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬපටවලට අදාළව නුගේගුඩ මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක B299 ඇලීරක් 2020 දරන නඩුවේ දෙවන සැකකරු වශයෙන් ගිහාන් පිලපිටිය මහතා නම් කිරීමටත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට අදාළව නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයාට ලබා දුන් උපදෙස් පරිදි මෙම විශේෂිත කමිටුව පත් කර ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් කිසිදු හඬපටයක් මෙතෙක් පාර්ලිමේන්තුවේ සභාගත කර නොමැති බව කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර පාර්ලිමේන්තුවේදී තවත් කරුණු කිහිපයක් පිළිබඳවද සංවාදයට ගැනුණා. පහුගිය දිනවල ආනයනය කරන ලද දුම්රිය මැදිරි දෙකක් ධාවනයට යෙදෙවූ මම හිතන්නේ දෙකම ධාවනය කරන්න බැරි වුණා විවිධ වූ හේතුත් එක්ක. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඒ අදාළ ආනයන කටයුතු කරන්න ඉස්සෙල්ලා මේ පිළිබඳව සොයා බැලීමක් තත්ත්ව වාර්තාවක් අරගෙන නේද කරනව ඇත. එවැනි වටපිටාවක් තියදී විශාල ජනතා මුදලක් විනාශ වෙන විදියට මේක ගෙනාවට පස්සේ මේ තත්ත්වයට ඒ ගමන් ආරම්භ කරන වෙලාවේදීම කටයුතු උනේ මේ වැඩ කරන්න බැරි තත්ත්වයට පත් වුණේ ඇයි කියලා දැනගන්න කැමතියි. මේ සම්බන්ධව මාධ්‍ය වාර්තා පළ වුණා. ඒ පිළිබඳව මම ලිඛිතව තොරතුරු ඉල්ලා තිබෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවෙන්. මම විශ්වාස කරනවා මේ එන සතිය ඇතුළත ඒ සඳහා පිළිතුරක් ලැබෙයි කියලා. ඒ අතර වාචිකව මම විමසීම් කර අවස්ථාවේ ඒ අය දුන්න පිළිතුර තමයි ඒවා ධාවනයට සුදුසුයි කියලා පරීක්ෂා කිරීමකින් පසුව තමයි රැගෙන ආවේ කියලා. කෙසේ වෙතත් මේ මාධ්‍ය වාර්තා පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් අරගෙන අවශ්‍ය වුණොත් පරීක්ෂණයක් පවත්වලා අදාළ කටයුතු කරන්න සූදානම්. විශේෂයෙන් දෙමටකොඩ දුම්රිය අංගනේ තමයි ඔය ඉවත් කරන කිසිසේත්ම යලි භාවිතා කර නොහැකි මට්ටමේ දුම්රිය මැදිරි තියෙන්නේ. දැන් ඔය මැදිරිවල පාදම බේස් එක නේද? පාදම හුඟක් වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් ග්‍රාමීය ප්‍රදේශවල පාලම් වගේ දේවල් වලට. ඉතින් ඇත්තටම ඒක ඉතා ශක්තිමත් පාලමක් නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා පාලම් කුඩා පාලම් වලට. ඒ නිසා ඔබතුමාගේ අමාත්‍යංශයක්. ඒ වගේම ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ මැතිතුමා මේ සභාවේ ඉන්නවා. මහාමාර්ග අමාත්‍යංශයේ පාලම් අංශයක් වෙනම තියෙනවා. ඉතින් ඇත්තටම මේ අමාත්‍යංශ දෙක එක්කාසු වෙලා දුම්රිය දෙපාර්තමේන්තුව ඉවත් කරන කිසිසේත්ම භාවිතයට ගත නොහැකි දුම්රිය මැදිරිවල පාදම පාවිච්චි කරලා ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ මැතිතුමනි ඔබතුමාලගේට පාලම් හදාගන්න පුළුවන්. ඒකයි මම මේ කිව්වේ.
2014 වසරේ ස්ථාපිත කරලාද විශ්වවිද්‍යාල විද්‍යායතන 6ක මෙම යුනිවර්සිටි කොලෙජස් වල අධ්‍යාපන ලබන සිසුන්ට උපාධි මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගැනීම පහසුකම් ඇතුළු අනිත් පහසුකම් නැවත ස්ථාපිත කරනු ලබන්නේද මම නැවත කියලා කියන්නේ පසුගිය ආණ්ඩුව විසින් ඒ කප්පාදු කරන ලැබු නිසා එම ආයතන වසා දැමීමේ තීරණයක් ආණ්ඩුව විසින් ගනු ලැබ තිබේද එම ආයතන සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීරණය කුමක්ද විශ්වවිද්‍යාල විද්‍යායතන වල අධ්‍යාපන ලබන සිසුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ආණ්ඩුව සතු වැඩපිළිවෙළ කුමක්ද ගලසලපිරුම අමාත්‍යතුමා මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ආරම්භ කරපු විශ්වවිද්‍යාල විද්‍යායතන 6ේ සිසුන් සුරක්ෂිත කොට පෝෂණය කොට අවශ්‍ය සියලුම උසස් තත්ත්වය ලබා දීම සඳහා කිසිදු සැකයකින් තොරව අවශ්‍ය සියලු පියවර ගන්නවා කිසිම ආයතනයක් වසන්නේ නැති අතර ඒ ශිෂ්‍යයන්ට උපාධිය ලබා දීම සඳහා මේ වන විට සාකච්ඡා රාශියක් ශිෂ්‍යයන් සමග ආචාර්යවරු සමග ඇති කරලා යුනිවෝටෙක් එකට නැත්නම් විශ්වවිද්‍යාල වෘත්තියාභිමුඛ විශ්වවිද්‍යාලයට මාචාර්ය රංජිත් මහතා නිසි බලධරයෙක් ලෙස පත්කර තිබෙනවා. කොරෝනා වෛරස් කියන ඒ රෝගය චීනයේ නගර දෙකකින් වූහාන් සහ හුවන්ගෑන් කියන නගර දෙකක් දැන් මම හිතන්නේ සම්පූර්ණයෙන්ම ෂට්ඩවුන් කරලා දැන් භයංකාර තත්ත්වයක මම මේ සභාවේ මේක මතු කරන්නට හේතුව තමයි හොංකොං දක්වත් සිංගප්පූරුව දක්වත් මේක ව්‍යාප්ත වෙලා තිබෙනවා. මේ මාසේ 25 සිට පෙබරවාරි 8 දක්වා චීන අලුත් අවුරුදු සමය ක්‍රියාත්මක වෙනවා. 2014ත් 2016ත් අතර කාලේ දිහා බැලුවම චීනෙන් පැමිණි සංචාරකින් දෙගුණ වෙලා තිබෙනවා. 70,000කට ආසන්න ප්‍රමාණයකට අවිල්ල තිබෙනවා. විශේෂයෙන්ම කොරෝනා වෛරස් එක දැන් ව්‍යාප්ත වෙමින් තිබෙන තත්ත්වයක් තුළ විශේෂයෙන්ම ඒ කාලය තුළ විශාල චීන සංචාරකින් ප්‍රමාණයකුත් අපේ රටට පැමිණෙන්න තිබෙන මොහොතක ගරු අග්‍රාමාත්‍යතුමත් මේ රජයත් ඒ සඳහා ගත යුතු පියවර ටික ගණ්ඩේ කියලා මම යෝජනා කරනවා. අපේ රටට පැමිණෙන සෑම ගුවන් මගියෙක්ම අපි ඒ අයට දැනුම් දෙනවා ගුවන් යානයේදී ඔබට යම්කිසි ඒ රෝග ලක්ෂණවල යම් ප්‍රමාණයක් උණ ගතියක් හෝ කැස්සක් උගුර රිදෙන ගතියක් යමක් තියෙනවා නම් අපේ එයාපෝර්ට් එකේ තියෙන හෙල්ත් ඩෙස්ක් එකක් අපි තියලා තියෙනවා. ඒ හෙල්ත් ඩෙස්ක් එකට ඇවිල්ලා ඒ අයගේ තියෙන තොරතුරු සහ ඒ තත්ත්වයන් ලබා දෙන්න කියලා එතන අපි නිරන්තරයෙන්ම වෛද්‍ය කණ්ඩායම රඳවලා තියෙනවා. ආණ්ඩුවක් විදිහට අපට ගත හැකි සියලු පියවර අරගෙන තියෙනවා. බන්ධනාගාර ගත වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බන්ධනාගාරයෙන් එළියට යනවා නම් බන්ධනාගාර නීතිය අනුව තියෙනවා අධිකරණයෙන් අවසරයක් ඇතුව තමයි යන්න ඕනේ. අධිකරණයෙන් අවසරයක් නැතුව යන්න පුළුවන් එකම අවස්ථාව රෝවල් ගත කිරීම. ඒකත් රජයේ රෝල් එකට. රංජන් රාමනායක මැතිතුමා පාර්ලිමේන්තුවට ඒම සඳහා අධිකරණයෙන් අවසරයක් අරගෙන නැහැ කියන එක තමයි සමාජය තුළ කතා වෙන්නේ. ඒ නිසා මට ඔබතුමා මාර්ගයෙන් දැනගන්න ඕනේ බන්ධනාගාර ගත වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට උසාවියේ අධිකරණයේ නියෝගයක් නැතුව පාර්ලිමේන්තුවට සභාව ගෙන්න පුළුවන්ද කියන පළිනි කාර්තාව. රංජන් රාමනායක මැතිතුමා 21 වෙනිදා කිව්වා CD පට සහ සියලුම අඬපට සංවාද ටික ලබා දෙනවා කියලා. ඊළඟට 22 උදේ එතුමා කිව්වා ඒ ටික අපවුට් නැවත ලබා දෙනවා. 22 අවසන් කිව්වා එතුමා ඒක ලබා දුන්නා කියලා. හැබැයි ඊයේ වෙද්දී අපිට නියෝජ්‍ය කතානායකතුමා කිව්වා එතුමා අඬපට දුන්නේ නැහැ, දුන්නේ වටික අරගෙන ගියා කියලා. ඒ නිසා ඔබතුමා මේ පිළිබඳව පැහැදිලි කරන්න අඬපට දුන්නද නැද්ද? බන්දරකාරී වුණත් කොයි වුණත් සෑම ගරු මන්ත්‍රීවරයෙකුගේ පාර්ලිමේන්තුවට පැමිණීමේ අයිතිය තියෙනවා. ඒක අපි හැමදාම ලබා දුන්නු. දෙවෙනි කරුණ මාලේකම්තුමාට මේ දෙනවා කියලා දීලා නමුත් ඒක බාර දීලා නැහැ. භාවිකයෙන්ම ඇතුව කියනවා ඒක බාර දීලා නැහැ. එතුමාට කිව්වහම එතුමා නෝට් එකක් එක දීලා තියෙනවා නිලධාරියෙකුට. ඒක නිලධාරියෙක් දීලා ඒක අපව අරන් ගිහිල්ලා තියෙනවා. ඒක ඒ නිසා පාර්ලිමේන්තුවේ ගැන වාකීමක් නැහැ. මගේ කටහඬවලන තියෙනවා දැන්නම්ම වැඩි කතා කරන්නේ නැහැ. ඉතින් එහෙම තියෙනවා නම් ගමන් නැහැ. නමුත් ඒක මම ඔයලා බලන්නම්. ඒක හැබැයි ඒක බාර දීලා නැහැ. එළඹෙන මහමැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමේදී වඩාත් සුදුසු පුද්ගලයින් හට අවස්ථාව ලබා දීමට සියලු දේශපාලන පක්ෂ වග බලාගත යුතු බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා පවසනවා. පැරණි බෝගම්බර බන්ධනාගාරයේ සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා බෝගම්බර පිහිටි පැරණි බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ පස්වරුවේ එක් වුණා. දේශීය නිර්මාණ ශිල්පීන් යොදා ගනිමින් එය මහනුවරට උචිත අයුරින් නවීකරණය කරන බවත් හෙළ කලාවට ප්‍රමුඛස්ථානය ලබා දෙන බවටත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. පෙර පාලන සමයේදී රජයට භාණ්ඩ අලෙවි කරන කලාකරුවන් හට ඒ සඳහා කඩිනමින් මුදල් නොගෙවීම හේතුවෙන් ඔවුන් අධෛර්යමත් වී ඇති බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුකොට කලාකරුවන් සඳහා භාණ්ඩ වෙනුවෙන් මුදල් කඩිනමින් ගෙවීමට තීරණය කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. බන්ධනාගාරයේ
නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා. පෞගේ දවස් දෙකේ තුනේ පාර්ලිමේන්තුව මම හිතන්නේ මේ රටේ තිබ්බ තාමත්ම කියන්න වචන නැහැ. ඇත්තටම ඒව අහගෙන ඉන්න පුළුවන් තත්ත්වක නැහැ මේ කළු චරිත සුදු චරිත කියලා. ඇඟිල්ල දික් කරගෙන මං හිතන්නේ එකක්. මට තේරෙන්නේ නැහැ මේ කියන්නේ. පාර්ලිමේන්තුවේ 225ම එලෝලා දාන්නයි කියන දැනට රටේ මිනිස්සු කතා කරලා ඉන්නේ පක්කඩි වැඩ නිසා. රටේ ජනතාව තීන්දුව කරයි මොකද්ද විය යුත්තේ කියලා. ඒ නිසා පක්ෂ නායකයන්ට එහෙම නැත්නම් ප්‍රධාන පක්ෂවලට අපි කියනවා නාම යෝජනා පත්‍ර බාර දෙනකොට තමන්ගේ වකිණුතුකම් ඉෂ්ට කරන්න හරියට මේ රටට ගැළපෙන පාර්ලිමේන්තුවට ගැළපෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා උපාධිධාරියෙකුට සර් කියලා කතා කරන්න පුළුවන් මිනිස්සු අරින්නයි කියලා මං ඉල්ලා සිටිනවා. මොකද මං දැක්ක උපාධිධාරි සංගමේ පෙළක් දෙහලට මං ඒ කට්ටිය ගැන කනගාටු වුණා. මේ අයට උපාධියක් තරම් මේවා ඔක්කොම කරලා මේ දේශපාලඥයෝ පස්සේ යන්න ඕනහනේ කියලා. ඉතින් ඒක නතර කරන්න ඕනේ. මං කියන්නේ මේ වගේ දේවල් නැති කරන්න ඕනේ මේ රටේ. මේ රටේ සුදුසුසර සුදුසු තැනදෙන පාර්ලිමේන්තුව වැදගත් තැනක් කරන්න. ඒ වැදගත් තැනක් කරන්න පක්ෂ නාම යෝජනා පත්‍ර බාර දෙනවා වගේ බැරි වෙලාවත් පක්ෂ විසින් එවැනි නොවන පුද්ගලයන්ට නාම යෝජනා පත්‍ර බාර දෙනවා නම් 150ක් තියෙනවා මේ රටේ ජනතාවටත් වගකීමක්. ඒ වගේ අය නොවේ. ඉතින් හැබැයි මේ රටේ ජනතාව ඒ යුතුකම ඉෂ්ට කරලා නැහැ මෙතෙක් වෙනකම් මං හිතනවා ඉස්සරහටවත් ඒ යුතුකම ඉෂ්ට කරයි කියලා. දූෂිතයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීම සඳහා ජනතාව ඒක රාශී විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. කැකිරාව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රංජන්ගේ හඬපට කියලා කියන්නේ මේ සමාජය ඇතුළ තියෙච්ච කුණු වෙච්ච කුණු ගඳ ගන්න ගඳපටි තමයි. සමේ අධිකරණයක ක්‍රියාවලියට බලපෑම් කරා කියලා යම් කෙනෙක් කියනොනම් ඒක වැරදි. එනිසා හැබැයි මේ සිදුවෙමින් තියෙන්නේ සත්‍ය නෙවෙයි. අපි රටේ ජනතාවට කියනවා මේ රටේ කවුරු වැරදි කරත් ඒ වැරදි වලට දඬුවම් දෙන්න පුළුවන් පාලනයක් උයි හදන්න ඕන. ඒ වැරදි කරන්නේ මේ රටේ ඉහළම ජනාධිපතිවරයාද, මේ රටේ ඉන්න අගමැතිවරයා, ඇමති අමතු මණ්ඩලයේද, රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද, අධිකරණයේ ඉහළ නිලධාරීන්ද, මේ රටේ ආරක්ෂක අංශවල නිලධාරීන්ද, මේ සියලු දෙනා රට ඇතුලේ නීතිය ඉස්සරහා එක පුද්ගලයන් ලෙස සැලකන්න ඕනේ. ඔවුන්ට එක හා සමානෝ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි අපේ රටේ සිද්ධ වෙන්නේ නැත්තේ ඒක. ඒ නිසා තමයි හඬ රංජන්ගේ ගඳපටවලට දැන් රංජන්ටම මාංචු දාගෙන ඇතුළට යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේවා පිටිපස්සේ තිබිච්ච අරමුණු විතරක් නෙමෙයි මේ ක්‍රියාවලිය ඇතුළේ අපි දකිනවා මේ රටේ දේශපාලන ශාස්ත්‍රයේ වෙලා තියෙන මහා අලකලංචිය, මහා කලබගෑනිය. අපි මේ රටේ ජනතාවට කියනවා ඊළඟ පාර්ලිමේන්තුවත් සුද්ධ කරන්න එකතු වෙන්න. ඊළඟ පාර්ලිමේන්තුවත් මේ හොරුන්ගෙන්, දූෂිතයන්ගෙන්, වංචාකාරයන්ගෙන් බේරගන්න එකතු වෙන්න. ඊළඟ පාර්ලිමේන්තුවත් මේ රටේ මහ පොළොවට ආදරය නොකර ගස් කපලා, පස් කපලා, වැලි කපලා මේ මහ පොළොවට තුවාල කරන මිනිස්සු නැති පාර්ලිමේන්තුවක් හදාගන්න එකතු වෙන්න. මේ රටේ දරුවන්ට ආදරය කරන, මේ රටේ දරුවට රස්සාව ගන්න පුළුවන්, ඉගෙන ගන්න පහසලක් දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන පාර්ලිමේන්තුවක් හදාගන්න එකතු වෙන්න. මේ රටේ දරුවන්ට පාරේ බහලා යන්න පුළුවන් ආරක්ෂාව තියෙන පාර්ලිමේන්තුවක්, ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදන මහමැතිවරණේ ඒ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වෙන්න. ප්‍රභාවී 2020 අධ්‍යාපන හා නිර්මාණ ප්‍රදර්ශනය වයඹ පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ දම්කොටුව නගර ශාලා ක්‍රීඩාංගණයේදී. ප්‍රභාවී 2020 අධ්‍යාපන හා නිර්මාණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ඊයේ දින දම්කොටුව නගර ශාලා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ වයඹ පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් මහතාගේ සහ සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී වයඹ පළාතේ පළාත් පාලන ආයතන 33ක නිර්මාණ ප්‍රදර්ශන කිරීමක්ද සිදු කෙරුණා. පළාත් පාලන ආයතනයක් කියන්නේ මහජනතාවට ඉතාම සමීප ආණ්ඩුව. මහජනතාවට මොනවද තියෙන ප්‍රශ්න, මේ තමන්ගේ ප්‍රදේශයේ කොයි ආකාරයෙන්ද අපි සංවර්ධනය කරන්නේ, ඒකට මහජන නියෝජිතපත් වෙලා තියෙනවා. එතකොට ගෙයක් දොරක් හදා ගන්න ඕනද, වතුර ටික අවශ්‍යද, ලයිට් ටික අවශ්‍යද, හැම පහසුකමක්ම බලාපොරොත්තු වෙන්නේ ජනතාව තමන්ගේ පළාත් පාලන ආයතන නිසා. පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම වගකීම අපිට තියෙනවා. අද බලන්න පළාත් පාලන ආයතනවල ඒ ජනතාව සම්බන්ධය කරගෙන තමන්ගේ දක්ෂකම් ඔය කර්මාන්ත වෙන්න පුළුවන්, අනිත් තමන් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම කෘෂිකාර්මික මේ හැම දෙයක්ම අද එක එක පළාත් පාලන ආයතනවලට වෙනත් වෙනත් ස්වරූපයෙන් තමයි අපි දකින්නේ. ඒ නිසා මේ සියලු දේ සම්බන්ධී කරගෙන මේකේ මේ ප්‍රදර්ශනයෙන් මම දකිනවා විශාල ලෙස පළාත් පාලන ආයතනවලටත් එක එක පළාත් පාලනවල තියෙන දස්කම්.
සේවා අවශ්‍යතාවය මත පොලිස් නිලධාරීන් 19 දෙනෙකු හට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 2 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 9 දෙනෙකු සහ පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකුට අදාළ ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. සේවා අවශ්‍යතාවය මත මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. වවුනියාව මඩුකන්ද ජාතික පාසලේ ගුරු හිඟයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් එම පාසලේ දරුවන්ගේ දෙමව්පියන් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා. වවුනියාව මඩුකන්ද ජාතික පාසල සඳහා ගුරුවරුන් 80 දෙනෙකුගේ සේවය අවශ්‍ය කර තිබුණද මේ වන විට පාසලේ සේවයේ නියුතු ගුරුවරුන් සංඛ්‍යාව 35 දෙනෙකුට සීමා වීම හේතුවෙන් එම විදුහලේ ඉගෙනුම ලබන දරුවන් අපහසුතාවයට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් එම දරුවන්ගේ දෙමව්පියන් අද උදැසන විරෝධතාවයක නිරත වුණා. දැන් රට වටපාත් කිහිපයක් කෙටියෙන්. ව්‍යාජ මුදල් නෝට්ටු 9ක් සමග සැකකරුවෙකු වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. වැල්ලව පිල්ලවත ප්‍රදේශයේදී සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමට යාමේදී සැකකරු ඇඳ සිටි ඇඳුමේ එකම අංකයේ සහිත රුපියල් 16 නෝට්ටු 9ක් මෙලෙස සංගවාගෙන සිට ඇති බවටයි වාර්තා වන්නේ. පොලිසියට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. හලාවත කොළඹ මාර්ගයේ මාරවිල ප්‍රදේශයේදී මෝටර රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වෙනවා. මෙම අනතුරින් කිසිවෙකුටත් බරපතල තුවාල සිදු වී නොමැති අතර මෝටර රථයට අලාභ හානි සිදු වී ඇති බව සඳහන්. කාත්තන්කුඩි ප්‍රදේශයේදී භාණ්ඩ සහ මුදල් සොරකම් කළ පුද්ගලයන් 2 දෙනෙකු කාත්තන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන කාඩ්පත්, මුදල් තොගයක් සහ සීඩී තැටි පොලිස් භාරයටගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදා විසින් යාපනයේ කඩේකාරු ප්‍රදේශය ආශ්‍රිතව වෙරළ තීරයේ ඊයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 500කට ආසන ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක DKP දසනායක මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබෙනවා. ඒ එම නඩුව අද කැඳ වූ අවස්ථාවේදී 2008 සහ 2009 යන වසරවල කොළඹ හා තදාසන ප්‍රදේශවල තරුණින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක DKP දසනායක ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා. ඒ චම්පා ජානකි රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්මාත්මින්ගෙන් සමන්විත ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳුණු ලැබූ අවස්ථාවේදී. ඒ අනුව එක් විත්තිකරු රුපියල් 105ක මුදල් ඇප සහ රුපියල් 125 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවේ 13 වන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණයේ ඉදිරියේ පෙනී සිටියේ නැහැ. පැමිණිල වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන මහතා අධිකරණයට දන්වා සිටියේ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් විත්තිකරුට සිතාසි භාර දීම පිළිබඳව වාර්තාවක් මේ දක්වා ඉදිරිපත් කරනු මැති බවයි. ඒ අනුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට නැවත සිතාසි නිකුත් කිරීමටද අධිකරණය නියම කළා. ඉනනතුරුව විත්තිකරුට අධිචෝදනා පත්‍රය භාර දීමට සූදානම් වූ අවස්ථාවේදී එය මෙම අවස්ථාවේ නොකරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු වන අනිල් සිල්වා මහතා විසින් විරෝධතා ඉදිරිපත් කළා. එම විරෝධතාව ප්‍රතික්ෂේප කළ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාර දීමට නියම කළා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය.
ගණකාධිකරණ ශ්‍රේෂ්ඨයේ විශිෂ්ට වෘත්තිකයෙකු ලෙස හඳුන්වා දී හැකි මනිල් ජයසිංහ මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ 25 වන සභාපතිවරයා ලෙස පත්කිරීම සහ උපසභාපතිවරයා ලෙස සංජය බණ්ඩාර මහතා තේරීපත් කිරීම ඊයේ දින කොළඹදී සිදු කෙරුණා. ජාත්‍යන්තර ගණකාධිකරණ සංසදයේ සභාපති ආචාර්ය ඉන්කීචු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වූ අතර ඒ සඳහා ජාත්‍යන්තර ගණකාධිකරණ ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයන් ඇතුළු ආරාධිත අමුත්තන් වරලත් ගණකාධිකාරීවරුන් ව්‍යාපාරික සහ ආයතනික ප්‍රධානීන් මෙරට ගණකාධිකරණ ශ්‍රේෂ්ඨයේ ප්‍රතිපත්ති සම්පාදකින් ඇතුළු නියාමකීන් ආදී විශාල පිරිසක් සහභාගී වී සිටියා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස් 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.